ධම්මචින්තා. අද ධම්මචින්තාව ගාල්ල කනම්පිටියේ පුරාණ අම්පිටියේ භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානචාර්ය පූජ්‍යපාද කෑගල්ල උඩුවේ වෙල පඤ්ඤාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන්. නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස. පින්වත් ස්වාමීන් වහන්ස, පින්වතුනි, පින්වතියනි, දූ දරුවනි, ඔබ සියලු දෙනාටම මේ වාසනාවන්ත දවස වෙසක් පුන් පොහොයට පසු දිනයි. අද මේ දිනේදී බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ අපි සිහිපත් කරමු. ඒ බුදුගුණ තුළින් අපේ හදවතට සැනසිල්ලක් ලබා ගනිමු. බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පෙර මේ ජම්බුද්වීපේ භාරතේ මහා බුද්ධ කෝලාහලිය කියලා එකක් ඇති වෙනවා. ඒ බුද්ධ කෝලාහලිය කියන්නේ මමයි බුදුන්, මමයි බුදුන්, මමයි රහතුන් කිය කියා බොහෝ දෙනෙක් කියවන්න පටන් ගන්න. මේ බුද්ධ කෝලාහලය අවුරුදු 100ක් මේ විදියට භාරතේ පුරාම පැතිරිලා යනවා. මේ අතර විවිධ විදියේ ශාස්ත්‍රවරු පහළ වෙලා කියනවා මම තමයි දැන් බුදුන්. නමුත් මෙහෙම ඉන්න අතරතුරේදී තමයි අපේ මහා බෝසතාණන් වහන්සේ ඒ සංසාරේ සාරාසං කල්පලක්ෂ්‍ය පාරමී ධර්ම පූර්ණයේ කරලා උන්වහන්සේ අවසාන උත්පත්තියේ මහා මායා දේවියගේ කුසේ පිළිසිඳගෙන දසමාස හමාරක් ගත වෙනතුරු වැඩිලා උන්වහන්සේ අද වාගේ වෙසක් පුන් පොහොයක් දවසේ මේ ලෝකයට බිහි වෙන්නේ. ඒ බිහි වෙන වෙලාවේදී උන්වහන්සේ අනෙක් අය වගේ නෙවෙයි, උන්වහන්සේ හරියට කන්දක් මුදුනේ ඉඳලා කෙනෙක් බහින්නා වගේ ඉතාම පහසුවෙන් පාදක එළියට ඇවිල්ලා උන්වහන්සේ මේ මිහිමත පාදයේ තබන. ඒ තබනකොටම අපි අහලා තියෙනවා සත්පියුම් පිපුණා කියලා. සත්පියුම් පිපුණා කියලා කියන්නේ පියුම කියලා කියන්නේ ඉතා පිරිසුදු දෙයක්. ඒ වගේම ඉතාම ගුණාත්මක දෙයක්. පියුමක තියෙනවා පෙති 100ක්. මේ වගේ සියපත් කියලා කියන්නේ පියුමට ඒකයි. ඒ වගේ ගුණ 100කින් පිරිපුන් ඒ මහා බෝධිසත්වයෝ මේ මිහිපිට බහිනකොට පොළව කම්පා වෙනවා. ඒ වගේම දිව්‍ය බ්‍රහ්මාදීන් ඇවිල්ලා උන්වහන්සේ සුරතින් පිළිගන්න. ඒ වගේම හතරවරන් දෙවිවරු පිළිගන්න. ප්‍රජාපති ගෝතිමේ අවසාන පිළිගන්න. මෙසේ මහා ආශ්චර්යමත් විදියට සිදුවෙන්නා වූ මේ උපතින් උන්වහන්සේ කුඩා කාලයේ ඉඳලා මහා අමුතුම විදිහේ ආශ්චර්යමත් ජීවිතයක් ගත කරලා අවුරුදු 29 දී ගිහිගෙයින් නික්මිලා ෂට් වර්ෂයක් තිස්සේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා භාවනා වඩලා අද මේ වෙසක් පුන් පොහොය දවසේ වගේ උතුම් දවසක මේ වගේ සතියක මේ වගේ වෙසක් සමයක තුන් ලෝකයේ සියලුම දුක් නිවාගෙන ඒ වගේම ජාති ජරා ව්‍යාධි මරණාදීන් නිදිලා උන්වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වී වදාලේ මේ උතුම් වෙසක් සමය තුල. ඒ නිසා අදත් මේ ලෝකයේ ජනතාවට දිව්‍ය මනුස්සාදීන්ට ඒ අනන්ත බුදු ගුණයේ මහා සෙතක්, මහා ශාන්තියක්, මහා සුවයක් ඒ තුලින් නිවිච්චය මෙතකයි කියා කියන්න බෑ. ඒ නිසා ඒ අනන්ත බුදු ගුණ බලෙන්, අනන්ත දහම් ගුණ බලෙන්, අනන්ත සංඝ ගුණ බලෙන් මුළු ලෝකයටම සතුට සැනසෙල්ල සාමයේ උදා වේවා. ඔබ සියලු දෙනාටමත් ඒ සාමයේ අරුණ ලැබීමට තෙරුවන් සරණ ලැබේවා.